ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගැනීමට නම් එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අපි ශ්‍රී ලංකා විශේෂ සමුළුව අමතමින් ඔවුන් මේ බව කියා සිටියා. අනාගතය මුදලට හෝ පුද්ගලික ප්‍රතිලාභ සඳහා පාවා නොදී පක්ෂයට හිතැතිව පක්ෂේලිකත්වයෙන් අද දින මෙම රැස්වීම සංවිධානය කර තිබෙනවා. විශාල කාලයක් අවුරුදු 38ක් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. අපි දන්නවා මේ පක්ෂයේ ගොඩනැගුණේ 1951 අපේ බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක අගමැතිතුමාගෙන්. මම විතරක් නෙවෙයි ඒ කාලේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයත් අපි බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ආවේ. අපේ මේ දත්මන් ජනාධිපති සිරිසේන මහත්තයත් ඒ ආවෙත් බණ්ඩාරනායක මැතිණියගේ ඒ වගේ ආශිර්වාදය අරගෙන. ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ යුතුකම වගකීම තියෙන්නේ අපි තමුන්නාන්සලට කියන එක මම තමුන්නාන්සලට කියන්න ඕනේ. දැන් එහෙම නෙවෙයිනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එන්නේ මේ එක එක පක්ෂවලින් පැනපුම්. එක එක පක්ෂවලින් පැනපුම් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. හැබැයි මම තමුන්නාන්සලට කියනවා අපි ඒකට ඉර දෙන්නේ නැහැ. අපි මොන බලවේග ආවත් මූණ දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගමන ආරක්ෂා කරනවායි කියන එක මම තමුන්නාන්සලට කියන්න ඕනේ. අපිට මේ පක්ෂය අහිමි වෙනවා වැරදි තීන්දුවක් ගත්තොත් ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා හරි තීන්දුවක් ගන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕන නම් තමුන්නාස කවුරුත් දන්නවා කරන්න ඕනේ දේ. ආයක තමුන්නාසට කියන්න ඕනේ නැහැ. තමුන්නාස දන්නවා මේ පොට්ටුවද ලොකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ලොකු කියන එක තමුන්නාස තීන්දුව කරන්න. ඔය කියන පක්ෂය ආවොත් අපිට පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ තරම් අපේ රටට සේවයක් කරපු අපේ පක්ෂයට ඉතාමත් දුක්ඛිත ඉරණමක් අයත් වෙලා තියෙන වෙලාවක අද අපි ඔබ මෙතන හමු වෙන්නේ. තව දින 10කින් මේ රටේ ඓතිහාසික මැතිවරණයක් පවත්වනවා. ඒ මැතිවරණයේදී කවුද දිනන්නේ කියන එක මත අපේ රටේ අනාගතය දීර්ඝ කාලයක් සඳහා තීන්දුව වෙයි. අවස්ථාවේදී අපි තීන්දුව කරන්නේ කුමක්ද? අනම් මනම් කතා කරලා වැඩක් නැහැ. පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම රට ආරක්ෂා කරන්න ඕනේ. අපි මෙතනදී මෙවැනි අවස්ථාවකදී පුද්ගලයෝ කවුද කියලා හිතනවට වැඩිය ප්‍රතිපත්තිය කුමක්ද? ඒ ප්‍රතිපත්තිය හරියාකාරව කටයුතු කළ හැක්කේ කාටද කියලා අපි තීන්දුව කළ යුතුයි. පසුගිය 2015 මගේ දේශපාලන තීන්දුවක් මම ගත්තේ ඒ ආකාරයට. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශ ලිව්වේ එක්කෙනෙක් මම. මිත්‍රෝනි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිවාරණ ප්‍රකාශවල එතුමාගේ කතාවල ලස්සන වචන කියනවා. ලස්සන වචන මාලාවල් තියෙනවා. මිනිසුන්ට නිදහස දෙනවලු. මට නම් බක බක ගාලා හිනා ගියා. මොනවද දෙනවලු? මේ රටේ දුප්පත් ජනතාවට එක එක දේවල් කරනවලු. ගොවි ජනතාවට අර්ක කරනවලු. කම්කරු ජනතාවට මේක කරනවලු. ඉතින් දෙයියනේ අවුරුදු 9ක් හිටපු වෙලාවේ දුප්පත් ගොවි ජනතාව වෙනුවෙන් මොනවද අනුගමනය කරපු ප්‍රතිපත්ති? මුකුත්ම නෑ.